සතුටු වෙනවා අද මෙම ගුවන් ප්‍රවාන සංශෝධන පරනතට පිළිබඳව වචස්වල්පයක් කතා කිරීමට හැකිවීම් පිළිබඳව ඒ වගේම අද මේ වෙනකොට අපේ කොවි් වසංගතය අවසන්වීමත් සමගම අපේ රටට ආර්ථිකයට විශාල ආදායමක් ලබාගන්න පුළුවන් සංචාරක ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ, පනතක් ඒවගේම අමාත්‍යංශයක් තමයි අපේ නිමල් සිල්පාත් සිිල්වා අමාත්‍යතුමා ඔබවන්නේ. මේ ගුවන් සේවා වැඩකටයුතු ගැන කතා කරනකොට. විශේෂයෙන්ම අද ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පිළිබඳවත් ඒවාගේම අපේ ගුවන් තොටුපොලවල් පිළිබඳවත් අපි කතා කරන්න ඕනි. අද මේ පනතෙන් ක්‍රියාත්ම කරන. ඒ ජාත්‍යන්තර එනීතිරීතින් දශී ඩොමස්ටික් එයාලයින්ස්වලට ලබාදීම පිළිබඳව තියෙන පනතෙ පිළිබඳව කිසිම ගැටලුවක් නැතුව. අපි ඇත්තටම දේශීය සංචාරකින් සමාවෙන්න ඩොමස්ටික් ෆලයිස් තව වැඩි කරගන්න අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබාදී යුතුයි. ෂම සංචාර්ක ව්‍යාපාරය ප්‍රධානම කටයුත්තක් වෙනවා. මේ ඩොමස්ටික් ෆලයිස්. රට තුළ ගුවන් යානාවල් තව දිරිමත් කරන්න ඕනේ තව වැඩි කරන්න ඕනේ අපි දැක්ක ගිය සතියෙත් අලුත් විවසාහිකීන් අලුත් ව්‍යාපාරයක් මේ ඩොමස්ටික් යාලයින්ස් තව වැඩිවෙන්න ඒ ව්‍යාපාරයට එකතුවිවෙලාතියෙනවා ඒ පිඩිබඳවි තවත්. ඉදිරියට ගන්න ඕනේ විශේෂයම දැන්තියන ප්‍රානම ගැටලූ තමයි ඩොබිස්ටක් ලයිස් කැන කතා කරනට ඒ වැෑ මිලගණන් අති දැවන්ත මුදලක් වියදන් කරන්න වෙනවා පුද්ගලෙක්ට මේ දැනුදාරණයක්ඇැරයට කොළ ිදන් කටනායකට යන්න. ඒගේමඒ සීමවා සහිත ඩස්ටිනේශන් සවා සහිත ප්‍රමාණයයි තියෙන්නේ ඒ ඒ ඒ ස්ථානගත්තොතින් සීම සහිත ප්‍රමාණයල් තියන්. එකින්දා තවත් අපි කම්පිටිෂන් ස්තරංකාරිත්වය වැඩි කරලා මෙහි මිලගණන් අඩුවෙන තත්ත්වයට පත් කරන්න අපි කටයුතු කරන්න ඕනේ අපි ඉල්ලීමක් කරනවා මාත්‍යතුමාටත්. ඒ පිළිමඳව විශාල අවධානයක් යොමු කරන්න මේ සංචාරක ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන්. එය දේශයවෙන්න පුළුවන් විදේශී සංචාරකයෙන් වන්න පුළුවන් ඒ අයට මේ ඩොමස්ටික් light. පිළිබඳව වැඩී උනන්දුවක් කරවන්න විශේෂයම මිල ගණන් ඒ වගේම ස්ථානවලට අවශ්‍ය පාසුකම් ඒ ගුවන් තොටු පොටවල්වල අව්‍ය පාසුකම්. විශේෂය ැ දේශීය පිතරක් නෙමෙයි අපි ගත්තොතින් කටුනායක වගේ යාපෝට් එකකට අපේ ෆුල් කැපෑ සිටියක අවතතින් අපි කවුරුත් දන්නවා ඒයවනකොට. ලක ගටුවව තිය කටනාක කට්නායක ක්ස්පේෂන් එක අපි මේ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා. එයට අ්‍ය සම්පූර්ණ මූල්්‍යම ඒමනත් සම්පත් ලබාදීමේ කටයුත්ත සිදු කරලා මෙය හැකික්මනින් සිදු කරන්න අපි වග බලාගත යුතුයි. ඒ වගේ තමයි දැ අපේ ප්‍රධානම ගැටලුව තමයි ශ්‍රී ලංකන් නයාලයින් තැන් අපේ ආර්ථිකයට ගත්තොතින් ආර්ථිකයේ ලොකුම බරක් තැන් ගිය අවුරුද්ද දෙදා සි දෙක අවරුද්ධ වෙනකොට බිලියන එකසිය හැටතුනක පාඩුවක් ලැබෙන. බිලියන එකසිය හැටතුනක හැබැ අපි දන්නවා මීට වැඩිකාලයක් නෑ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේච් ගුවන් සමාගමත් එක් ජොයින්් වෙන්ච එකක් තිබ්බේ. එක් ද සමසය අනුව අටේ එමිරේච් සාආයතන ඇ එක්ක එකට එකතු වෙලා දෙදා සටයේදී අවුරුදු දහයක්ම අවුරුදු දහයක්ම එක ගුවන් සමාගමක් හැටියට කටයුතුර ොයින්් වෙන්ච් එකක් හැටිය. හැබැයි ඉතාම කණගාටයි කියන්න අපිට මතකා එදා ඒ දෙදා සටේ අටේදී අටෙන් පස්සේ එමිරෙත් ආයතනය ඇයිස් ලංකන් ගුවන් සමාගම සමඟ එකට කටයුතු නොකරේ. අපි කවුරුද දන්නවා. ඒට ආයතනයේ ප්‍රධානයහ කටයුතු කර පිටහිල්. යාගේ වීසායක දීර්ග කරේ නෑ. ඒ වගේම ඒකට ප්‍රධානම හේතුව වනේ පෞගිය රජයේ රාජපක්ෂ ආණ්ඩුවේ ඒ අවශ්‍යතාවයක් ඉටු නොකර පුලින්ද. මගේි තන අමාත්‍යම හොඳමි දන්නවා මේ පිළිබඳව. ඒ අවශ්‍යතාවයක් ඉටු නොකරපු හින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ඉටුකොට නොකරපු හින්දා. මේ එමිරිත් ශ්‍රායතනයේ ප්‍රධානයත් එක් ආරවුලක් ඇති වුණ. මේ එමිරේච් ආයතනයේ ප්‍රධානාව එවකට පීටහල් එයත් එක් තිබ් ආරවුල්ල නිසා එයාගේ වීසයකදික් කරන්නේ නැතුව අන්තිමට අපිට එම්මිරේච් ආයතනයේ ඒ තිබ්බ ඒ ව්‍යාපාරයෙන්වෙෙන් වෙන්න සිදුවුණ. ඉන්ට පස්සෙ දෙදස් අටේ දෙදාස් අටේදී ලාබ ලබුණු ආයතනයක්. ඒ වගේමටේද බෘපියල් බිලියන හතරයි දශම නමයක්. රුපියල් බිලියන පාගට ආසන්න මුදලක් ලාබ ලැබවා ඒවස ප්‍රොෆිට මේකින් companyම්පන backැකින් 2008 හැබැයි ඒ ඒ ව්‍යාපාරය කඩාකප්පල් කරලා දෙදස් නමේ වෙනකොට පාඩු විඳින්න වනාා. ඒ ඒ පාඩුව දැන් මේ වෙනකොට ගියවුරුද්දේ බිලියන එකසිය හැට තුනක බිලියන එක හැට තුනක පාඩුවක් බවට පත්වෙලා තිය. මේක මංගිතරන්නේ අපේ රටේ දැවන්තම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. මේ දැන් තමුන්ලාන්සේලා පිළිගෙන තියෙනවා මේ. රාජ්‍ය ආයතන ප්‍රතිවියවගත කරන්න ඕනි කියලා. අපිත්තු විශ්වාස කරනවා. ි විභක්ෂයක් කනට අපට සම්පූර්ණ සයෝගය ලබා දෙනවා මේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිවියූගත කිරීමේ සම්බද්ධ. හැබැයි මේ ප්‍රතිවියුගත කරණයර ශ්‍රී ලංකන් වෙන්න පුළුවන් ටෙලිකොම් වෙන්න පුළුවන් ඉන්ස්ෝන්ස්කෝපේෂන් එක වෙන්න පුුවන්. මේ පාඩු විදින ආයතන ප්‍රතිවියගත කිරීමේ දී එහ විනිවිධවාාගයක් තියෙන් ඕනි. ි ට්‍රන්ස් ේරන්සිිය මේ විනිවිධභාවයක් නැතුව මේකත් තව ඩිල් එකක් කරගන්න විදික් නෑ. ඒක ඉන්දා රටට වඩාත්ම වාසිදායක වන වඩාත්ම වාසිදායක වන ආයුජනය මේ රටට ඇතිවවෙන්න ඕ. හැබයි අපි දන්නවා මේ වෙනකොටත් ඉතාම කණගාඩයි කියන්න ඒ විනිවිධභාවේ පිළිබඳව ලොකු ප්‍රශ්නාර්ථයක් තියනවා. ඒ විනිවිවායේ. ලිබඳ ප්‍ර්ාර්ථය තියන් දැන් මේ අපි දන්නවා කෝවිඩ් වසංගතය අවසන් වනාවට පස්සේ දැන් ඒවයේෂන් බූම්ම එකක් තියෙනවා. මේ සංචාරකන් වැඩිවෙන්න තියනවා. එතකොට මේක තමයි හොඳම අවස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමෞගම ප්‍රතිවයුගත කරණය කරන්න. වෙන තාජෝකයක සම්බද්ධ වෙන්න. මේ මේක වැඩිකාලයක් ඒද නැද්ද කිය රැක කියන්න බෑ. තව අවුරුද්ද දෙක්ද භූම එක තියන්නේ කියනෙ කියන්න බෑ. ඒකන්න මේ වෙලාවෙෙන් අපි උපරිම ප්‍රයෝජනය අරගණ ප්‍රතිවියු ගත කිරීම පිළිබඳව විනිවිධභාවකින් ඇතුව සිදු කරයි කියලා අපි විශ්වාස කරනවා. අප අමාත්‍යතුමාගේෙන් ත් දැනගන්න කැමති දැ ශ්‍රී ලංකට ගුවන් සමාගමරගේ තියන ඒ ප්‍රතිවියු ගත කරණය පිළිබඳව දැන් ඇතිවෙලා තියන නවතම තත්ව. හැබැයි මේ වගේ ප්‍රතිවියග ගත කිරණය කිරීමේදී. අපිට දේශීය විදේශීය ආයුජකයෙන් මේ රටට එන්න නං. අපි රටක් හැටියට ඒ ආයුජකන්ගේ විශ්වාසය දිනාගන්න ඕ. ඒ විශ්වාසය දිනාගන්න කොහොමට. ඒ විශ්වාසය දිනාගන්නේ ඇමතිවරයාගේ මූුණ බලලවත් ඒම නැත්තං ජනාධිපතිවරයාගේ මූුණවල්ලවත් ජනාධිපතිවරයාට ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් කියලවත් නෙමයි. රට විශ්වාසය ඇතිවෙන්න නං අංක එක වෙන්නේ. නීතියේ ආධිපත්තිය. රූ of ලෝ. රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙන්න ඕන්. ඒ නීතිවලට වංගුගහන්න බැරිවෙන්න ඕන්. රටේ මේ ආණ්ඩුව ආදර්ශමත් වෙන්න ඕනේ ඒ ඒ නීතියේ ආජිපත්වය රැකගැන ආකාරයට කටයුතු කරන්න හැබැයි අදමොකක්ද වෙලාතිය. මේ රටේ මේ රට කෙරී විශ්වාසයක් ඇතිවෙන ආකාරයෙන්ද මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ. ඉතාම කණගාටය කියන්න. ඊය දිනයේදී අපි කථනායකතුමා ප්‍රකාශ කර මේ රට බංකොලොත් වෙන්න සොයා බලන්න කමිටුවක් පාලිමේන්තු තේරීම් කාරක සභාවක්. මම මුල්වෙලා මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම අත්සන් අරගෙන අපි කථනායකතුමාට මීට මාස ගණනාවකට කලින්. තමයි පාලිමේන්තු තේරීම් කාරක සභාව ඉල්ලුවයි. ජනාජපතිතුමත් ඊට එකද වුණා. හැබැයි අද මේ පාලිමේන්තු තේරීම් කාරක සභාව ඉන්න සාමාජිකීන්. සභාපතිවරයා පත් කරලා තියෙන්නේ කෝමද. මේ සභාපතිවරයා කියන්නේ මේ ප්‍රට බංකොලොත් කරපු ප්‍රධාන අයගේ ප්‍රධාන නියෝජිතය. ඒ ප්‍රධාන නියෝජිතාව අද මේ කමිටුවේ සභාපති කරලා දය. එතකොට මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවගේ දේශීය විදේශය ආයෝජකයගේ විශ්වාසය ඇති කරන්නද මේ කටයුතු කරන්න. අද කල්පනා කරල බලන්න මේවගේ විහිළු කරනකොට මේ රටේ ආයෝජකයෙක් මේරට එහි ද. මේරටේ ආයෝජනය කරන්න ඒ ගැන හිතයිද. එම වෙන්න නෑ. ඒවගේම තමයි අද බලන්නක මේ රටයි නීතිය දැන් මැතිවරණ ඇතියෙන් නොන. මැතිවරණ පලාත්පාලන්න මතිවරණය ප්‍රකාශයට පත් කර. එතකොට මේරටට ආයෝජනය කරන්න අය බලනෝ මේ ස්වාධින අතරන ස්වාධිනෝ කටයුජ කරනවාද. මේ රටේ නීතියා අකුරට ඉටුවෙනවාද කිය. එතකොට අද මැතිවණය තියන්න මැතිව කොමිසමට බලපෑම් කරලා දැ මැතිවරණ කොමිසම අලුත් සමාජිකය ඇැවිල්ල ඒවිත රක්නෙමයි මේ මැතිවරණය නොතිබා මේ මැතිවරණය තියන්න ඇතුව අර විශරෝප පළාපපාලන මන්ත්‍රීවරු නියෝජිතයන්ව යලි පත් කරන්න ගැස පනතක්ගේ ගන්න උත්සාකරන මේ පාල්ලිමේන්තුවන්. ඇ මේවා ම වීලුද. එතකට මේ ආන්ඩුවට උමඩනාාවෙලා තියෙන්නේ. අර පලාාත්පාලන ආයතන ටික. ඒ විසුරෝප්ප පලාපාලන ආයතන ටිකට. යලි සක්‍රිය කරන්න. ඒකට පාර්ලිමේන්තුේ නීති එය වෙනස් කරන්න අදරන. පාලිමේන්තුව තුළින්. එතකොටමපලෙස් මයිද මෙන්න මේ වගේ කාරණාවල් දිහා බලනවාන දූෂනයගත්තුති. දෂයට විරුද්ධය මොවාදක ක්‍රාත්ම කරන්න. දූෂණ විරෝධී පනතක්ගෙනල තියෙනවා ඒක විවාද කර කරග ඉන්නවා ඒ සම්මද කරගන්න. මේ නීද පපති දෙේාරමේන්තුූට ඇඟිරි හල දේශපාලනි කරණය කරලා එතකොට අල්ලස් කොමිසටමය ඉරිගහල මේ වෙනකොට නඩු ගණනා වකිල්ලා අස්කරගන තියෙන. එතකොට මේ මේ රටේ ආයජකන්ට විශ්වාසය ඇති කරන්නනම්. මේ රට පිරිිමඳව විශවාසයක් ඇටි ඇ කරන්න නම්. දේශය ආයුකය අප රට ගන්න නම්. අනිවාරයෙන්ම අපිට අවශ්‍ය වෙනවා නීතිය අකුරට ක්‍රියාත්ම කරන්න. මේ ස්වාධන ආයතන ටික ආරක්ෂා කරන්න. ඒම උන්න පලි වයින්ඩ මේ රටේ මේ අපි බලාපොරොත්වෙන ආර්ථිකය ගොඩඩැගීමට හැකියාවක් වෙන්න. ඒ පිළිබඳව මේ ආණ්ඩුවට. ලිශේෂම් මේ ආණ්ඩුවට අවශ කටගුතු ුටු කරන්න කියයා ඉල්ලා සිටමින් මණ ව ෝොමත් ස්තුති. ක.